ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී. විශේෂයෙන්ම අවධානය යොමු වෙලා තියෙන්නේ නීතියේ ප්‍රමාදයට. ඒ ප්‍රශ්නෙට අපිට මූණ දෙන්න තියෙනවා. මම හිතන්නේ මේ දැන් තියෙන නඩු අවසන් කරා කියලා නඩු නැති වෙයි කියලා. නඩු තව වැඩි වෙන්න යනවා. ඒ ගැන බය වෙන්න එපා. රටක ස්ථාවරභාවයේ තියෙන්නේ නීතිය ක්‍රියාත්මක වෙනවනම්. නීතිය ක්‍රියාත්මක වෙනවනම් යුක්තිය පසුදින පමණයි රටක් හැටියට පිළිගන්නේ. ඇත්ත වශයෙන්ම දැන් ආර්ථිකය කනපිට හරවලා තියෙන්නේ. අපි අලුත් ආර්ථිකයක් මේ රටට ගේනවා. ඒත් ඒකම නීති ගණනාවක් අපි IMF සංවිධානය එක්ක සාකච්ඡා කරලා එකඟ වෙලා තියෙනවා. මහා බැංකු නීතිය යටතේ මහා බැංකුවට ස්වාධීනත්වයක් දීලා තිබෙනවා. ඒ වගේම වැදගත් එක තමයි දැන් ඉදිරිපත් කළා තියෙන්නේ ඒ තමයි විදුලි බල මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීම. අද මොකද තත්ත්වය කිව්වොත් රජයට අයිති දේපළ මොනවාද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය මුදල් පාලනය කරන්නට කළමනාකාරය කරන්නට නීතිගත කළා තියෙන්නේ. ආර්ථික පරිවර්තන කෙටුම්පතේ Economic Transformation Bill බලාපොරොත්තු වෙන මේ කෙටුම්පත් තුන ගැනම එන සතියේ ඉඳන් එන්නේ අපේ නිලධාරීන්ගුත් මහා බැංකුවත් ඒ ගැන දැනුවත් කරයි. ඉතින් අපි මේ අනුව ඉදිරියට යන්න ඕනේ. මේකෙන් ඈත් වුණොත් මේකට විරුද්ධ වුණොත් අපි බලාපොරොත්තු වෙන සහාය ලැබෙන්නේ තව නීතියක් අපි එකඟ වෙලා තියෙනවා සම්මත කරන්න. ඒ තමයි අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත. අලුත්ම නීති දැන් තියෙන්නේ ලංකාවේ. දකුණු ආසියාවේ ඇත්ත වශයෙන්ම අපිට තියෙන අලුත්ම නීති ලංකාවේ තියෙනවා. ඒකයි ක්‍රියාත්මක කරන්න ඉන්නේ. මෙතනින් දේශපාලනේ වෙනසක් කරනවා. මෙතෙක් කල දූෂණය කියන්නේ දේශපාලන සටන් පාටයක්. හොරු අල්ලනවා, ආවම හොරු අල්ලනවා, මාස දෙකෙන් අල්ලනවා, මාස තුනෙන් අල්ලනවා. ඒක කරන්න පුළුවන් හොඳයි. කිසි රටක ඒක සිදු වෙලා නැහැ. අනිත් පැත්තෙන් ආණ්ඩුවට විරුද්ධව කියනවා හොරු ආරක්ෂා කරනවා, හොරු ආරක්ෂා කරනවා, හොරු ආරක්ෂා කරනවා. දැන් අපි විප්ලවයක් කළා තියෙනවා. හොරු ආරක්ෂා කරන ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනත් තියෙනවා.